මාධ්‍ය මගින් දැනුම් දීමක් කරලා තියෙනවා ඇමරිකාව ඉදලා නැවගත වෙලා තියෙන මැක්ස් කියන කම්පැනිය යන ඩේලි කියන නෞකාව හැසඩස් වේස් වර්ගයේ වේස්ට් ගණනාවක් රැගෙන ලංකාවට ගමන් කරමින් තියෙනවායි කියලා. මේ විදිහේ ප්‍රශ්නයක් මීට පෙර වෙලා අපි විශාල අනතුරකට භාජනය වුණු නිසා. ඒ අනුව මේ වාගේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය රැගෙන යන ෂිප් එකක් අපේ වරායක් කරහා යනවා නම් මුලින්ම දැනුම් දීලා ගන්න ඕන. මම මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසුවාම එහෙම එකක් ඇවිල්ලා නැහැ. ඒකේ භයංකාර තත්ත්වය තමයි ශ්‍රී ලංකාව වෙත අන්තරාය කර ද්‍රව්‍ය ටොන් 764ක් රැගෙන යමින් සිටින බව කියන එක ඇමරිකානු මාධ්‍යවලින් වාර්තා වුණා. විවිධ අන්තරාය කර ද්‍රව්‍ය සහ නවන කාණ්ඩයේ හෙවත් ක්ලාස් 9 අන්තරාය කර ද්‍රව්‍ය ඇතුළත් වෙලා තිබෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. අනිකුත් බහලුම් 4644 තුල තිබුණ දේ ගැන තවමත් විශ්ලේෂණය කරමින් සිටිනවා. අපේ රටේ කවුරුත් නොදැන මෙහෙම බහණ්ඩ අපේ රට ඩෙස්ටිනේෂන් එක හැටියට කරලා එවන්නෙත් නැහැ. මේ බෝල්ටිමෝ බ්‍රිජ් එකේ නැව හැප්පුණ නිසායි අපිට දැනගන්නට ලැබුණේ මේක ලංකාවට එන නැවක් කියලා. ඒ හැප්පුණේ නැත්නම් අපි මේ ගැන කතා කරන්නෙත් නැහැනේ. මොකද්ද අපේ රටින් මේකට දක්වන ප්‍රතිචාරය? මේ කාරණේ සම්බන්ධව මේ වෙනකොටත් මධ්‍යම පරිසර අධිකාරියේ පරීක්ෂණයක් පවත්වනවා. මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දීලා නැහැ. මේ සම්බන්ධව දැනුම් දීලා තිබුණ නැහැ. අපි මේ වෙනකොට රේගුවටත් වරායටත් දන්නලා තියෙනවා. ඒ ගැන වහම් පරිස්සමෙන් පවත්වන ඔබතුමාලා කියපු කාරණය ඇත්ත. මේ නැව හැප්පිච්ච නිසා තමයි මේ මේ බාණ්ඩ මොනවාද කියලා හිතන් දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒක නිසා මේ ගැන විධිමත් පරිස්සමෙන් පවත්වලා මේ සභාව දැනුවත් කරන්න කටයුතු කරනවා.